හරි යාළුවනේ ඔයාලා මුලින්ම ඔයාලගේ PayPal app එකට log වෙන්න. ඉතින් ඔයා create කරගෙන තියෙන website එකක් වෙන්නත් පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ මේක දෙකටම වැඩ කරනවා. මුලින්ම ඔයා ඔයාගේ PayPal එකේ menu එකට යන්න. ගිහිල්ලා setting එක click කරන්න. setting bar එක click කරපුවාන් පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් open වෙයි. එතන පෙන්නනවා ඔයාගේ details ටික. ඒ කියන්නේ PayPal account එක හදනකොට ඔයා ඒකට ඇඩ් කරපු ඩීටේල්ස් ටික පහලට එනකොට ඔයාලට පේනා ඊමේල් ඇඩ්‍රස් කියලා එකක්. එතන ඔයාලට පේනදි දැනටමත් මම PayPal එකට ඊමේල් දෙකක් ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තවත් PayPal හද හද දඟලන්න දෙයක්වත් නැහැ. මේ එකම PayPal එකට පුළුවන් ඊමේල් ඇඩ්‍රස් 10ක් ඇඩ් කරලා එකම වෙබ්සයිට් එකකින් හෝ එකම ඇප් එකකින් විඩ්‍රෝවල් 10ක් මේකට ගෙන්න ගන්න. නැත්තම් අපි PayPal 10ක් හදලා තමයි මේක කරන්න වෙන්නේ. ඉතින් ඒක කරන්නේ ඊමේල් ඇඩ්‍රස් කියන එක ගාව වඩ පේනවා ධන ලකුණ. ඒක ක්ලික් කරන්න. එතකොට පේනවා ඇඩ් ඇන් ඊමේල් ඇඩ්‍රස්. මෙතෙන්ට දෙන්න ඔයා අලුතින් ඇඩ් කරන්න හිතන එක. මම දැන් ඔයාලට කරලා පෙන්නන්නම් එක. හරි මම මගේ PayPal email එකට තව එකක් ඇඩ් කරනවා. හරි එතකොට ඒක එතන පෙන්නනවා. ඊළඟට පෙන්නනවා මෙතන unconfirmed කියලා. ඒ කියන්නේ මෙයාලා email එකක් අපිට එවලා ඇති අපි දුන්න email box එකට අපි ගිහිලා පොඩ්ඩක් ඒක බලමු. මේ තියෙන මන් දුන්න email box එක refresh කරලා බලමු අපි PayPal එකෙන්. ඔයාලට පේනවා දැන් සර්විස් එකකින් ඇවිල්ලා තියෙනවා confirm your new email address කියලා. එතනින් පහලට ගියාපුවම ඔයාලට බලා ගන්න පුළුවන් confirm my email address කියලා. ඒ කියන්නේ මේකට අපි අලුතෙන් ඇඩ් කරපු email එක තමයි අපි දැන් confirm කරන්න ඕනේ. ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ confirm my email address කියලා ඇඩ් කරලා web page එකෙන් log වෙනවා. එතකොට මෙතන තියෙනවා password එකක් ගන්න කියලා. දැන් මෙතන වරද්ද ගන්න එපා. මෙතන තමයි ගොඩක් කට්ටියන්ට වරදින්නේ. මෙතන ගහන්න ඕනේ new password එකක් ගන්න නෙවෙයි. එහෙම ගැහුවත් ඔයාගේ PayPal එක අනිවාර්යයෙන් limit වෙනවා. ඒක නිසා මේක ගහන්න ඕනේ වරද්ද ගන්න නැතුව. මෙතන ඔයා PayPal එකට email එක add කරන්න කලින් මුලින්ම PayPal එක හදලා log වුණ password එක දෙන්න. ඉතින් එතන දීලා අනිවාර්යෙන් ඔයා confirm my email address කියන එක දුන්නොත් ඔයාට පුළුවන් අනිවාර්යෙන් මේකට සාර්ථකව log වෙන්න. දැන් මම මගේ PayPal email address එකට කලින් password එක ගහලා log වෙන්නම්. එතකොට ඔයාලට 100%ක් විශ්වාසයි මේ වීඩියෝ එක. confirm my email address දුන්නාපුවම පස්සේ login fast with the touch කියලා තියෙනවා. ඉතින් ඒක app එකකින් යනවා නම් තමයි එන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඔය continue to the website. දැන් ඔයාලට පේනවා ආයේ මම ආවේ කලින් ඉන්ටර්ෆේස් එක. يعني මගේ මුලින්ම ඉන්ටර්ෆේස් එකට තමයි ආවේ. දැන් බලමු අපි මෙනු ගිහිල්ලා සෙටින්ග්ස් වලින් අපේ එක සාර්ථක වැඩලාද කියලා. ඔව් දැන් page එක load වුණා. දැන් මම පල්ලෙහාට ඇවිල්ලා බලන්න. ඔව් ආඩ පේනවා එතකොට අර unconfirmed කියපු එක අපි confirm කරපු නිසා activation වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාර්ථකව මේ විදිහට PayPal එකට email address 10ක් ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් යාළුවෝ ගොඩක් මගෙන් අහපු දෙයකට තමයි මේ උත්තරේ අරන් ආවේ. ඉතින් අනිවාර්යෙන් ඔයා PayPal එක හදනකොට නම් මේ දවස්වල දැනගන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. කතාවක් තියෙනවා 2021 මාර්තු මැයි හෝ අග වෙනකොට ලංකාවට PayPal දෙනවා කියලා. හැබැයි ඒ දෙනවා කියවට තාම ස්ථීර තීරණයක් නැහැ. කට කතාවක් විතරයි. එහෙම කියලා ඔයාගේ රෙසිඩන්ට්ස් එක ශ්‍රී ලංකාවට නම් මාරු කරගන්න යන්න එපා. එහෙම වුණොත් ඉස්සරහට තව ප්‍රශ්නයක් එයි. ඉතින් ඒකත් මගෙන් ගොඩක් කට්ටිය අහුවා. ඒකත් දැන් මම කට්ටියන්ටම එකම වීඩියෝ එකෙන් පැහැදිලි කරා. දැන් සමහරි බලමු අපි. ඔයාලට පේනවා ඇති මෙතන grand channel entertainment. ඒ කියන්නේ clip claps එකෙන් ගත්ත withdrawal තියෙනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති clip claps එක හැක් කරන්න බෑ. ඒ කියන්නේ එකම PayPal එකට එකම එකෙන් එක එක ඒවා ඩවුන්ලෝඩ් කර කර හදන්න බෑ. ඉතින් මම මේ විද්‍රෝවල් ටික ගත්තේ මේ 0.10 එකම PayPal එකට ඊමේල් ඇඩ් කර කර. ඉතින් ඒක
සාර්ථකම වීඩියෝ එකේ විද්‍රෝවල් එකත් එක්කම ඔයාලට පෙන්වන්න ලැබීම සතුට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ ක්ලිප් එක මට ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් දිගටම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් එක්ක දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාලට පුළුවන් මන් දාන අලුත්ම වීඩියෝස් මේ වගේ ට්‍රික්ස් එක්කම දැනගන්න. එහෙනම් අදට වීඩියෝ එක නතර කරනවා. ඔයාලා එකතු වුණාට අපිට ගොඩක් ස්තුතියි. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ සීරීස් එකකින් එක්වමු. එහෙනම් ඔයාලට ජය.